මේ සමහර පුද්ගලයෝ අස්සම් කරපු අස්සම් ලේඛනත් අපි ළඟ තියෙනවා. මේ අස්සම් ලේඛනවලත් තියෙනවා මේ සමහර පුද්ගලයෝ නැහැ. මාස ගාණ ආරම්භ තියෙනවා ලක්ෂ 22ක් ලක්ෂ 20ක් අතර ප්‍රමාණයක් හැම මාසෙම පඩි ආරම්භ තියෙනවා. සතස සිල්ලර වෙළඳසල් ජාලය හරහා රටේ සහල් මිල පාලනය කිරීම සඳහා ව්‍යාපෘතියක් පටන් ගත්තා 2015 14 තමයි ටෙන්ඩර් එක දැම්මේ. 2015 ඉඳන් මේ හාල් ආවා. 2015 ආපු හාල් ටික 2017 වෙනකන් වරායේ ගබඩාවල හිර කරලා තියන් හිටියා වර්තමාන පාලකයා. හිර කරන් ඉඳලා මේ හාල් ටික විකුණා සත් ආහාර වලට ටොන් 65000ක්. සහල් ටොන් 65000ක් රුපියල් 70කට වගේ මිලකට ගෙනල්ලා 35ක වගේ මුදලකට සත්තුන්ට කන්න දුන්නා. අපි අහනවා අවුරුදු දෙකක් ඩැමරේජ් ගෙව්වේ කවුද? වරායේ ගුදම්වල ගාස්තු විතරක් ගෙවලා තියෙනවා මිලියන 548ක්. මේ සතසේ සල්ලි, මේ සිල්ලර වෙළඳසල් 400ක සේවකයෝ ගනුදෙනු කරුවොත් එක කරන ගනුදෙනුවේදී ඔවුන්ව තෘප්තිමත් කරලා වඩා හොඳ සේවයක් සපයලා කරන වෙළඳාමෙන් ඉතුරු වෙන්න ඕනේ සල්ලි මිලියන 548 ඩැමරේජ් ගෙව්වා. සතස සම්පූර්ණ මේ සහල් ගනුදෙනුවේ අලාභය මිලියන 8000කට වැඩි. අපි අහනවා දැන් මේ වගේම වංචා දූෂණ නාස්තිය පිළිබඳව පැමිණිලි අපි දිගටම දැම්මා. මේ ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට දැම්මා. හිටපු රාජපක්ෂ පවුල් පාලනයේ ඇමතිවරු ගණනාවකට දැම්මා. දූෂණ නිරෝධය හා සංවිධානය ලෙසත් අන්තර් සමාගම් සේවක සංගමය ලෙසත් විවිධ සංවිධාන ලෙසත් පුද්ගලයෝ ලෙසත් පැමිණිලි 200කට ආසන ප්‍රමාණයක් දාලා තියෙනවා. අයතා උපයා ගැනීම, නාස්තිය, වංචාව, දූෂණය, මේ රාජ්‍ය දේපල අවභාවිතාව කියන කාරණා පදනම් කරගෙන. දැන් මේ තියෙන්නේ එහෙම ඒවා. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු ඡන්දවලට ලෑස්ති වෙනකොට රටේ ජනතාව මේවා දැනගන්න ඕනේ. මේ සතස කන්න හදන්නේ සතසත් විකුණන්නද කියන ප්‍රශ්නේ අපිට ආපහු ඇවිල්ලා තියෙනවා. මොකද සතසේ වර්තමාන පාලකයා ආවට පස්සේ වර්තමාන ඇමතිවරයා යටතේ සතසේ ආයතනවල තියෙන එක එක සේවා පෞද්ගලීකරණය කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ අනිත් පැත්තෙන් මාසික වෙළඳාම අඩු වුණා. වාර්ෂික වෙළඳාම අඩු වුණා. වෙළඳාම අඩු වෙනකොට වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙනකොට පාඩු වෙනවා. පාඩු වෙනකොට කියන්න පටන් ගන්නවා පාඩුයි කියලා. එතකොට මේ පාඩුව අපි උපයෝප එකක් නෙමෙයි. සේවකයෝ හදපු එකක් නෙමෙයි. රටේ ජනතාව කඩවලට බඩු ගන්නවපු නැති නිසා නෙමෙයි. මේ පාඩුව සම්පූර්ණම පාලකයන්ගේ දුර්වලතා. රිසර්ච් බදුරුදීන් මහත්තයා නිකන් නෙමෙයි හිටියේ. අපි ළඟ තියෙනවා ලිඛිත සාක්ෂි සහිතව. මේ ආයතනයට සම්බන්ධ සතස සිල්ලර වෙළඳසල් ජාලයට සම්බන්ධ ආයතනයක් තියෙනවා. ලංකා සතස ආයතනයට ආරක්ෂක සේවා සැපයුවා කියලා, ලංකා සතසට ආරක්ෂක සේවා සැපයුවා කියලා සේවකයෝ 40 දෙනෙකු නන් දාලා මාසිකව ලක්ෂ 22කට ආසන්න මුදල් අරන් තියෙනවා. මේ සමහර පුද්ගලයෝ අස්සම් කරපු අස්සම් ලේඛනත් අපි ළඟ තියෙනවා. මේ අස්සම් ලේඛනවලත් තියෙනවා මේ සමහර පුද්ගලයෝ නැහැ. මාස ගාණ අරන් තියෙනවා ලක්ෂ 22ක් ලක්ෂ 20ක් අතර ප්‍රමාණයක් හැම මාසෙම පඩි ආරම්භ තියෙනවා. හැබැයි මේ මිනිස්සු හෙව්වාම ලංකා සතස එහෙම මිනිස්සු නැහැ. එහෙම ආරක්ෂාව සපයලා නැහැ. නම් දාලා මාසෙට ලක්ෂ 22ක් ගන්න අරගෙන තියෙනවා. දැන් අපි මේ තොරතුරු සාක්ෂි සහිතව මේ ශක්තිමත් සාක්ෂි සහිතව මේ තොරතුරු දෙනවා. ඒ විතරක් නෙමෙයි. එයාටම තියෙනවා UTV කියලා TV channel එකක් ලංකා සතසෙන් ලක්ෂ 15 ගන්න මාසෙකට ඇඩ්වර්ටයිස්මන්ට් දෙනවා. කවුද දන්නේ? දැන් මෙතන තියෙනද UTV? ඒ ප්‍රශ්නේ තියෙනවා TV channel එකට ඇඩ්වර්ටයිස්මන්ට් දුන්නට කමන්නේ රටේ මිනිස්සු බලන එකට සතස ගැන ප්‍රවර්ධනයක් කරන්න. තමන්ගේ channel එක පවත්වා යන වියදම් සතසෙන් දෙනකොට ඒක දරන්නේ මේ සතස සේවකයෝ. සතස සේවකයාට ලැබෙන තිබිච්ච බෝනස් එක රුපියල් 2500ක් වැඩි කරන්න බෑ. හැබැයි 40කට මාස ගානේ ලක්ෂ 20 ගානේ පඩි ගෙව්වා. තව TV එකට ලක්ෂ 15 ගානේ මාසෙකට ගෙව්වා. ඒ විතරක් නෙමෙයි. එතුමගේ තවත් ඔය හිතවතුන්ගේ අසල්වැසියන්ගේ ගෙවල් වල පවා සමහර අය වැඩ කරා කියලා තමයි අදහස් තියෙන්නේ. ලංකා සතස අලවිකරණ අංශයට ගත්ත සේවකයෝ 12 දෙනෙක්. අපි ගාව තියෙනවා නම් එක්ක විස්තරේ. මේ 12 දෙනා ලංකා සතස අලවි අංශේ වැඩ කරා කියලා කියන්නේ එහෙම අලවි අංශයක වැඩ කරා කියලා කොහෙවත් නැහැ සාක්ෂි. ඒගොල්ලෝ කරපු අලවි ප්‍රවර්ධනයකුත් නැහැ. හැබැයි මාසෙට ලක්ෂ 5 ගන්න මේ අයටත් පඩි ගෙව්වත් අමාත්‍යාංශවල කාර්යාලවල තමයි මේගොල්ලෝ වැඩ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ලංකා සතස සිල්ලර වෙළඳසල් ජාලයට පරිගණක පද්ධතිය සකස් කිරීමේ ක්‍රියාවලිය ටෙන්ඩර් දුන්නා. දැන් මේක කල්ලිකුත් වෙලා ඉවරයි. අදාළ කාර්යයට අනුව බාර දෙන්න බැරි වුණා.
හැබැයි හිතවත්තු නිසා අලුත් තැනකට යන්නෙත් නැහැ. සමහර වෙලාවලට තවමත් සතුට වෙළඳසැල්වල සේවකයෝ අතින් බිල් ඉරිය ඉන්නවා. වෙළඳසැල් ජාලෙ බිඳ වැටෙනවා ඒක ඇතුලේ. ඒ විතරක් නෙමෙයි. තවත් ඔය ආණ්ඩුවේ එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න සමහර අය කරන නිවුස් channel මම නම් කියන්නේ වෙබ්සයිට්ස් වලට ලක්ෂ ගාන ඇඩ්වර්ටයිස්මන්ට් දීලා තියෙනවා මාසෙට. මේ සමහර අය මේකෙන් දැන් කෑ ගැහුවට රිසර්ච් බදුරුදීන් ගැන කී කී රිසර්ච් බදුරුදීන් ගෙන් තමන්ගේ වෙබ්සයිට් එකට මේ රුපියල් ලක්ෂ ගාන ඇඩ්වර්ටයිස්මන්ට් අරන් තියෙනවා. ලක්ෂ ගාන ඇඩ්වර්ටයිස්මන්ට් අරගෙන තමයි වෙබ් එක කරගෙන ගිහිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ අර මම කලින් කියපු මේ වර්තමානයේට ආපහු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. 2017 සහල් විකුණලා සත්වාහන වලට දුන්නට පස්සේ මේ සහල් ටික ගබඩාවල ප්‍රවාහණයට සහ නිෂ්කාශනයට සමාගමකට දුන්නා. ලිවර්පූල් කියලා සමාගමකට නිෂ්කාශනය සහ ප්‍රවාහණය මිලියන 1200ක් දුන්නා. මිලියන 950කට ආසන අඩු මුදලක් තමයි ගිය වියදම. මිලියන 279ක් සතසට ආපහු බේරන්න ඕනේ. අද වෙනකම් මේ සල්ලි බේරලා නැහැ. දැන් මොකද සතුසෙන් කරන්නේ? දැන් ලියුමක් යවලා කියනවා මේ නඩු දානවා සල්ලි ගෙනත් දෙන්න කියලා. දෙයිද ගෙනත්? මේ ගනුදෙනුව කරෙත් ඇමති දැනුවත්ත මේකට හිටපු නිලධාරියෙක් මේකට සම්බන්ධයි. ඒ අය ගෙනල්ලා ඇහුවනම් මේ රුපියල් මිලියන 279ක් සතසට ලැබෙන්න ඕන සල්ලි සතසට ගෙනත් දීලා නැහැ. ඒ වගේම සතස ආයතනයේ විවිධ අංශ දැන් පෞද්ගලීකරණය කරමින් තියෙනවා. ප්‍රවාහණය දුන්නා හේමාස් කියලා ආයතනයකට. සතස අපිට තිබුණා ප්‍රවාහනංශයක්. ගබඩාකරණයක් අපිට තිබුණා. සතස ගබඩා ප්‍රවාහනංශය තිබුණා නම් අඩුපාඩු ඒක හදාගන්න එක වෙන මේක. හැබැයි සතස ගබඩාවලයි ප්‍රවාහනයේ අඩුපාඩු තියෙනවා කියලා දුන්න පෞද්ගලික අංශයට වියදම 100ට 100කින් වැඩි වෙලා. අවශ්‍ය මොහොතේ අවශ්‍ය බඩු වෙන්නේ නැහැ සමහර ගබඩාවලට. මේ ගබඩාවල ඉන්න සේවකයෝ කලමනාකරුවෝ රණ්ඩු කරලා තමයි මේ අදාළ අංශවලින් මේ වැඩේ බේරගන්නේ. ඒ නිසා අපි අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියටත් දූෂණ විරෝධී හට සංවිධානයේ හැටියටත් අපි මේ පිළිබඳව පැමිණිලි කරනවා. සතොස සිල්ලර වෙළඳසැල් ජාලය ස්ථාපිත වුණේ 2023 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ පෞද්ගලීකරණය කරලා 2005 නැවත මේක සටන් වලින් පස්සේ අන්තර් සමාගම් සේවක සංගමයේම තමයි ලංකා සතොස සිල්ලර වෙළඳසැල් ජාලය පිහිටවන්න පටන් ගත්තේ. අපි මේ සටන කරලා අපි කාලයක් තිස්සේ මේ සතොස සිල්ලර වෙළඳසැල් ජාලය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළා. දැන් ආපහු වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව යනයකා කොරහත් බිඳගෙන යනවා වගේ සතසත් විකුණලා යන්න නම් මේ හදන්නේ අපි කියනවා රිසර්ඩ් බදුරුදීන්ලට වික්‍රමසිංහලාට සතස විකුණන්න කිසිසේත් අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඡන්දවලට සල්ලි හොයන්න එක ව්‍යාපෘතියක් කරන ගමන් අනිත් පැත්තෙන් සතස වෙළඳසැල් ජාලය ඇතුලේ කරන මහා බරපතල නාස්තිය මේ අවුට්සෝසින් හරහා වෙළඳසැල් ජාලයට එකතු වෙන්නෝ තියෙන ආදායම වෙනුවට වියදම් වැඩි කරලා පාඩු වැඩි කරලා අපි අතර අපිට සතස වෙළඳසැල් ජාලය අලාභ ලබන ආයතන බවට නම් පෙන්වන්න හදන එකට සම්පූර්ණ ඇමතිවරයා ඇතුළු මේ ඉහළ කළමනාකාරීත්වය වා කියන්න ඕනේ. ඒ නිසා අපි අන්තර් සමාගම් සේවක සංගමේ හැටියට මේ පිළිබඳව අපි සතස පාලන අධිකාරියට දැනුවත් කරලා තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව ලිඛිත සාක්ෂියක දෙනවා. වහාම මේවට පරීක්ෂණ පවත්වන්න, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අපි මේ පිළිබඳව අල්ලසා දූෂණ විමර්ශන කොමිෂනට පැමිණිලි කරනවා. ඒ පැමිණිලි විභාග වෙනවද නැද්ද කියලා තීරණය කරන නීතිය විතරක් නෙමෙයි, සමහර පැමිණිලි පහුගිය කාලේ නවත්තන් හිටියා ජනාධිපති, සමහර පැමිණිලි නවත්තන් හිටියා වික්‍රමසිංහ මහත්තයා, රාජපක්ෂ පවුලට ආපුව නැවැත්තුවා වික්‍රමසිංහ මහත්තයා, තමන්ගේ කණ්ඩායම ළඟට ආපුව නැවැත්තුවා මෛත්‍රීපාල මහත්තයා. අපි දැක්ක සතොසෙන් ලක්ෂ 65ක බඩු වරන් දාපු නඩුවකට අවසානයේ සතොසේ නඩුව විසි වුණා. නඩුව දාගන්න දන්නේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැමෝම රාජ්‍ය ආයතන පද්ධති ඇතුලේ තියෙන දේවල් හොරා කණ්ඩ මේ ආයතන බිඳවට්ටන්න නම් කටයුතු කරන්න, ඒකට අන්තර් සමාගම් සේවක සංගම ලෙස අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ අපි අද අවධාරණය කරලා කියනවා. ඉතින් අපි මේ පුවත්පත් සාකච්ඡාව තියලා රටට කියන්නේ මේ රටේ ඇමතිවරු සමෘද්ධි බැංකුවේ සල්ලි වලින් බාල් නටලා ඒක මිනිසුන්ට පටවනවා. සතොස ලාභ ලබන වෙළඳසැල් ජාලයක් රටේ දැවැන්තම බෙදාහැරීමේ ජාලයේ තියෙන රජයට සතස සිල්ලර වෙළඳසැල් ජාලයේ වෙළඳසැල් 400ක් රටේ හැමතැනටම තවත් ඕන නම් අවශ්‍ය නම් වෙළඳසැල් වැඩි කරලා රටේ මිනිසුන්ට අඩු මුදලට බඩු ටික ගන්න පුළුවන් වෙළඳසැල් ජාලය ශක්තිමත් කරන එක වෙනුවට ඒවා දුර්වල කරලා සතස සතු ගබඩා ටික ප්‍රවාහන ට්‍රාන්ස්පෝර්ට් එක පෞද්ගලීකරණය කරලා
සතස අඩපණ කරන්න නම් හදන අපි ඒකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා වෘත්තීය සමිතියක් ලෙස අපි මැදිහත් වෙනවා. ඒ වගේම සතසට පාඩු කරපු ඇමතිවරයා, ඒවට උදව් කරපු මිනිස්සු සාමයේ නාස්තිය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වලා වැඩිදිකරුවන්ට දඬුවම් දෙන්න කියන චෝදනා අපි එක පැත්තකින් පැමිණිලි කරනවා අල්ලසා දූෂණ විමර්ශන කොමිසමටත් අනිත් පැත්තෙන් පාලන අධිකාරියටත්. ඒ නිසා ඒ කටයුත්ත වෘත්තීය සමිතියක් ලෙස අපි කරනවා. ඒ නිසා සතස කිසිසේත් නැවත වතාවක් පාඩු ලබන ආයතනයක් බවට පත් කළ විගුණන්න අපිට තියන්නෙත් නැහැ. මේ වංචා දූෂණ තවදුරටත් පවත්වා ගන්න අපිට දෙන්නෙත් නැහැ.